2015 ජනාධිපති ධුරය බාර ගන්නකොට ප්‍රථම විශේෂයෙන්ම කියපු දෙයක් තමයි අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරනවායි කියලා. එහෙම කියපු ඔබතුමා එක්තරා අවස්ථාවකදී ඔබතුමාගේ බලතල පාවිච්චි කරලා ඔබතුමා ධුරයෙන් ඉවත් වෙන ඔබතුමා අවුරුදු 5ක් ඉන්නකොට ඒ ප්‍රමාණය තමයි ඔබතුමා හිටියේ. ධුරයෙන් ඉවත් වෙනට පෙර ඔබතුමා දැඩි චෝදනාවකට ලක් වෙච්ච රොයල් පාක් සිද්ධියට සම්බන්ධ ඒ චූදිතය ඒ වෙනකොට ඔහු කලින් මිනිම මේ මරණ දඬුවම් නියමලා තිබුණා. ඊට පස්සේ ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමලා තිබුණා. ඒ චූදිතය ඔබතුමා නිදහස් කරලා ගියා. මේ සම්බන්ධයෙන් ලොකු ජනතාව අතර ලොකු කතාබහක් ඇති වුණා. ඇයි ඔබතුමා මේ වගේ තීරණයක් ගත්තේ කියලා? ඇයි ඔබතුමා මේ වගේ තීරණයක් ගත්තේ? දැන් ওই නඩුව අද තිබුණා. මේ එස්එස් අධිකරණේ. මේ FR එකක් දාලා තියෙනවනේ මට. ඒකට මේම යෝගේ ඇත්ත කතාව දැන් මගේ කාලය තුල මම සිරකරුවන් විශාල වශයෙන් නිදහස් කළා. හැබැයි ඔය මේ මත් කුඩු මේ ස්ත්‍රී දූෂණ ඒ වගේ නෙවෙයි විශාල වශයෙන් හිරකරුවන් නිදහස් කළා. ඒ මොකද මම හිරගෙවල් බලන්න ගියාම මම සෞඛ්‍යමති කාලෙත් ගිහින් තියෙනවා. මොකද හිරගෙවල් ඇතුලේ තියෙන රෝහල් විසිට් කර මේ බලන්න ගියාම එතකොට මේ මම හිරගෙවල් ඇතුලේ තත්ත්වය හොඳට දන්නවා. ඉතින් ඒ නිසා බොහොම මානුෂීය වල්ල තමයි මම ජනාධිපති වුණාම ඔය වෙසක් පෝය සිංහල අලුත් අවුරුද්ද වගේ දේවල් වලදී සාමාන්‍යයෙන් ඊට කලින් රජවල් නිදහස් කරනවට වඩා විශාල පිරිස්මක් නිදහස් කළා. වැලිකඩ මට මතකෙදී විශාල ගානක් මේ 4-500ක් විතර එක දවසේ නිදහස් කරන දවසේ පොඩි උත්සවයක් වගේ තිබිලා අපි ගිහින් දේශන පවත්වලා මම ඒ හුඟක් තරුණ ළමයි පොඩි ළමයි හරියට ඉන්නවා අවුරුදු 18 20 25ට අඩු ළමයි. ඒකට ඒගොල්ලන්ටත් මම කිව්වා ඕගොල්ලෝ මම එළියට දාන්නේ ඕගොල්ලෝ එළියට ගිහින් හොඳට හිටියොත් මේක ඇතුලේ ඉන්න තව කොටසක් මම එළියට දානවා. ඒකට සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ජාත්‍යන්තර නීති රීති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් සිරකරුවන් පිළිබඳව මානව අයිතිවාසිකම් මේ කරුණු ගත්තාම සිරකාරයෙක් දිහා බලන්නේ අද අලුත් ලෝකය මීට අවුරුදු 50කට බලපු එහා බලපු විදිහට නෙවෙයි වෙනස් විදිහකට බලන්නේ. ඒකට මේ රොයල් පාක් තරුණයා ඔය හිරකාරය බලන්න ගිය වෙලාවකත් මට හම් වෙලා තිබුණේ නැහැ. නමුත් මේ ඔය සිරකරුවන් ওই විදිහට නිදහස් කරගෙන යනකොට අතුලරියේ රතහාඳුරු මාව හම්බෙන්න ආවා ඒ තරුණයාගේ පවුලයාත් එක්ක. ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කළා මේ ළමයාව නිදහස් කරලා දෙන්න. එතකොට මේ ගුල්ලන් ලිපිලේකන උගා රාශියක් ගෙනල්ලා තිබුණා නායක හාමුදුරුවන්ගේ පූජකතුමාලාගේ විශ්‍රාමික විනිශ්චයකාරතුමාලාගේ ඔය වගේ උගක් ලිපිලේකන ගොඩක් ගෙනත් තිබුණා. එතකොට ඒ කරුණු වල තිබුණ දෙයක් තමයි ඒ වෙනකොට මේ අවුරුදු 12ක් හිරගෙදර හිර දඬුවම් විඳලා තියෙනවා. 2016 නැත්නම් 17 මෙයා මරණීය දඬුවමට නියම කරපු එක ඉවත් කළා තියෙනවා. ඒ කියන්නේ එයත් එක්ක 70 දෙනෙකුයි. ඒක මේ අපි සම්බන්ධ වෙලා කරපු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව හිරගෙවල් වල එහෙම දීර්ඝ කාලයක් ඉන්නකොට යහපත් චර්යාවෙන් ඉන්නවා නම් ඒ වෙනස්කම් කරනවා. එතකොට ඒ වෙලාවේ 70ක් මරණීය දඬුවමේ නිදහස් කරලා තියෙනවා. ඒ නිදහස් කරපු ලයිස්තු එක්කෙනෙක් තමයි මෙයා. ඒකට මම මේ වගේ දැනගෙන හිටියේ නැහැ. මේ රතනහාමුදුරුව ඇවිල්ලා පවුලයාත් එක්ක මේ ප්‍රශ්නේ කියපුවාම මම ඉතින් ඒ ලිපිලේඛන බලලා හොඳට කියනකොට මේගොල්ලෝ කිව්වා මේමයි මෙයා දැන් මරණීය දඬුවමේ නිදහස් කරලා තියෙනවා. දැන් අවුරුදු දෙකකටද කොයිද ඉස්සර වෙලා. ඊළඟට මෙයා යහපත් කල්ක්‍රියාවෙන් හිටියයි කියලා ඔක්කොම කියනවා. මේක ඇතුලේ හිරගෙදර ඉඳගෙන බාහිර උපාධිය කළා. එයා බාහිර උපාධිය සමත් වෙලා තියෙනවා. ඒකෝ ඊළඟට පශ්චාත් උපාධියට රෙජිස්ටර් වෙලා පාඩම් කරනවා. ඉතින් මේ தത്വයේ සැලකිල්ලට අරගෙන මෙයාව නිදහස් කරන්න කියලා මං කිව්වා. පැහැදිලිවම නිදහස් කරන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ගයක්. ඒ තුල තමයි නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඒ අනුව
මම මේක එච්චර හිතර ගත්තේ නැහැ ඇත්තම කියනවා නම්. නමුත් එක දිගටම රතන හාමුදුරුව එන්න පටන් ගත්තා ඔය පවුලේ ඇත් එක්ක. ඇවිල්ලා එක දිගට මේ ගැන මට කරදර කරනකොට මම කිව්වා හරියම නම් ලියුම් ගෙනත් දෙන්න කියලා. තව ලියුම් ගෙනාපුවා මම මේ ලියුම් ඔක්කොම අධිකරණ අමාත්‍යාංශයට ඇරියා. අධිකරණ අමාත්‍යාංශයේ මේ ගැන මොකද්ද ස්ථාවරය කියලා. ඒකට එහෙම නැතුව මම එකපාරට අස්සනක් ගැහුවේ නැහැ මේ මෙයා නිදහස් කරන්න ඕනේ කියලා මට බලය තිබුණයි කියලා. ඉතින් ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයට ගියාම ඒ ලියුම් අධිකරණ අමාත්‍යාංශය කරන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් වාර්තාවක් ගන්නවා මේ සිරකරුවා නිදහස් කළ හැකිද කියලා, මේ ඉල්ලීම ඉටු කළ හැකිද කියලා. උට ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඒ නිර්දේශය ආවොත් අධිකරණ අමාත්‍යාංශයේ තියෙනවා බොහොම ප්‍රබල සිරකරුවන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් විශ්වවිද්‍යාලවල අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු එහෙම ඒකේ ඉන්නවා. එතකොට ඒ කමිටුවේ ඉන්නවා හතක්ද කොහෙද, ඒ කමිටුවත් නිර්දේශ කරලා තිබුණා මෙයා නිදහස් කරන එක සුදුසුයි කියලා. ඒ අනුව ඒ නිර්දේශ ඒ විදිහට හරියට ආවට පස්සේ මම මේ තරුණයා නිදහස් කරපු එක ඇත්ත. ඔබතුමා හිතුවේ නැද්ද අගතියටපත් පාර්ශවයේ තියෙන හැඟීම් ගැන ඔබතුමා හිතුවේ නැද්ද? ඉතාමත්ම ලාබාල තරුණියක් ඔහු අතින් ඝාතනයට ලක් වුණේ. ඔව් ඇත්ත. ඒකේ ඒ නඩු විභාගයත් ලංකාවේ තිබුණ ඉතාම සුප්‍රසිද්ධ නඩු විභාගයක්. ඔව් නමුත් ඒ එහෙමනම් ඒ අගතියටපත් වීම පිළිබඳව එවනම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් හිතන්න ඕනේ. අධිකරණ අමාත්‍යාංශයේ කමිටුවත් හිතන්න ඕනේ. එතකොට ඔබතුමා ආපහු වෙන අයට දානවා. එතකොට ආපහු වෙන අයට මේ චෝදනාව විදිහට ඔබතුමා තීරණය ගත්තේ. එතකොට ඒගොල්ලන් නිර්දේශ කෙරුවේ නැත්නම් මට නිදහස් කරන්නේ නැහැ මම. එතකොට ඒගොල්ලන්ගේ නිර්දේශය ආපුහම මට කිසිම ප්‍රශ්නයක් නැහැ, මට නිදහස් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ නිර්දේශය ආවෙන් පස්සේ මේකට මම අස්සම් කළා. හැබැයි ඇත්තෙන්ම මම මේ පහුකාලීනව දැනගත්තා මේ සිද්ධිය පිළිබඳව මේ සම්බන්ධ වෙච්ච අය වැරදි විදිහට කටයුතු කරලා තියෙනවායි කියලා. ඒ වැරදි විදිහට කියන්නේ ඔය මේ නීතිමය මේ ක්‍රියාමාර්ග පැත්තේ නෙවෙයි. මම හිතන්නේ කොමාරි ඒ පවුල් අය ඒගොල්ල සම්බන්ධ වෙලා ඔය රතනහාමුදුරුවෝ ඉතින් ඒගොල්ලන් මොන විදිහට ඒ කරුණු කාරණා මම මේ රතනහාමුදුරුවෝ මම විශ්වාස කළා ඇත්තෙන්ම මෙයා මේ බොහොම මේ යාවද්දයක් මේ කරන්න කියන එක. ඉතින් මම ඒක බොහොම මානුෂීය භාවයෙන් කරපු දෙයක්. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම දැන් අගතියටපත් වෙච්ච පාර්ශව ගත්තාම දැන් ওই කාරණාවේදී සිරගවල් වල සිරකරුවන් පිළිබඳව තියෙන ජාත්‍යන්තර නීති රීති සහ මේ මානව හිමිකම් පිළිබඳව කරුණුවලදී පුළුවන් තරම් සිරකාරයෙක් පිළිබඳව සහනදායි ලෙස බලන්න කියන කාරණේ තමයි තියෙන්නේ. ඔව් දැන් හැබැයි ඔබතුමා බලලා තියෙන්නේ බලය සහ ධනය තියෙන සිරකාරයෙක් දිහා විතරයි. ඔබතුමා දැන් විශ්වාස කරනවා ඔබතුමා වැරදි. බලය සහ ධනය තියෙන නොවේ, බලයයි ධනයයි මුකුත් නැති අය මම මේ ඔය වෙසක් කරන විශාල පිටිසම් මම නිදහස් කෙරුවා. විශාල පිටිසම් නිදහස් කළා. මෙතන තියෙන චෝදනාවත් එක මම කියන්නේ. ඔබතුමා දැන් කනගාටු වෙනවා දේ ගැතු තීරණය ගැන. නෑ මට කනගාටු වෙන්න දැන් හේතුවක් නැහැ. ඒ මොකද මම මගේ හෘද සාක්ෂියට එකඟව මම කරපු දෙයක්. ඔබතුමා දැන් කියපු දේ අපිට දැනුණ දෙයක් තමයි දැනුණ රතනහාමුදුරුව මේ සද්භාවයෙන් කරපු දෙයක් නෙවෙයි වගේ දෙයක් දැනුණ ඔබතුමා දැන් කියපු දේ. ඔව් මේ එතනදී මම බැලුවේ මේකයි. මේ නිර්දේශත් ඇවිල්ලා තියෙනවා. බලපුවාම මෙයා හිරගෙදර ඉඳන් බාහිර උපාධිය පාස් වෙලා තියෙනවා. ඊළඟට පශ්චාත් උපාධිය කරන් රෙජිස්ටර් වෙලා පාඩම් කරනවා. එතකොට අවුරුදු 12ක මේ කියන කාලය තුල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන වார்த்தාව තුල මෙයාගේ අයහපත් හැසිරීමක් නැහැ. ඉතින් මේ කරුණු මුල් කරගෙන දැන් ඇත්තෙම මෙහෙමයි. මට තව ඉල්ලීම් ආවනම් හිරගෙදර ඉඳන් උපාධිය පාස් කරලා තව ඉගෙන ගන්නයි මම ඒත් නිදහස් කරනවා. මේ මොකද මම එතන බලන්නේ ඔය වෙනත් පැත්තකින්. දැන් අතන ඒ අනිත් පාර්ශවයට ඒක හිත වේදනාවක් තියෙන බව ඇත්ත. ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. නමුත් ඒකම මෙයා අපි නැවත අපරාධකාරයෙක් කරනවා. මෙයා උපාධියක් කළා, පශ්චාත් උපාධියක් කළා. දැන් එහෙම යන්න යනවා නම් දැන් මෙයාට ඒකට ඉඩකඩ දෙනවද? මෙයා හිරගේ ඇතුලේ තියාගෙන එහෙම නැත්නම් නැවත අපරාධකාරයෙන් උඩට මෙයාව දානවද?
කියන කාරණාව තමයි මගේ හෘද සාක්ෂිය. ඉතින් ඒ උඩ තමයි මම කෙරුවේ නැත්නම් මේක ඇතර දීර්ඝ වශයෙන් සාකච්ඡා ඕසද්ද කියන කාරණේ නේ. මොකද මම ඉතාම දුප්පත්යි හිරගෙන් නිදහස් වෙන්න බැරි අය අපදෙන්න සල්ලි නැති අය මේ වගේ මම හිතනවා මම දහස් ගාණක් නිදහස් කෙරුවා. ඉතාම අහිංසක ළමයි පවුල. ඔබතුමා අදටත් විශ්වාස කරනවා මේක ගත්ත තීන්දුව හරි කියලා. මම කියනවා මම ගත්තේ නීත්‍යානුකූලයි කියලා. නෑ හෘද සාක්ෂියට අනුව ඔබතුමා. හෘද සාක්ෂියට අනුව ඉතින් ඇත්තට මම එදත් තීන්දුව කළේ ඒකයි. යහපත් කල් ක්‍රියාවෙන් ඉන්නවා නම් කෙනෙක් හොඳ උසස් අධ්‍යාපනය ලබනවා නම් එයාට හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න දීම මිසක් හිරගේ ඇතුලේ තියෙන එක සුසු නෑයි කියන හෘද සාක්ෂිය තමයි මගේ තිබුණේ. ඒක තමයි අදත් තියෙන්නේ.